මෙවැදි ලෝකේ වඩාත් පිළිගත් වඩාත්ම නිවැරදි තීරණ දෙන මිනිසුරුව තමයි කුමාර ධර්මසේන. 2009 ලෝක කුසලාන තරගාවලියේ බොහෝ මිනිසුරුවරුන්ට වැරදි වෙද්දී ධර්මසේන ගොඩක් නිවැරදි තීරණ දෙනවා අපි දැක්කා. එංගලන්තයත් ඕස්ට්‍රේලියාවත් අතර තිබුණු අවසාන පූර්ව තරගයේ මිනිසුරුවෙක් විදිහට හිටපු කුමාර ධර්මසේන දීපු තීරණ බොහොමයක් නිවැරදි වෙද්දී ඔහු ජේසන් රොයිට් දීපු තීරණයක් නිසා ලොකු කතාබහක් ඇති වුණා. ඔස්ට්‍රේලියාවේ නිමේ දෙවෙනි පන්දුවාරේ ආරන් ෆ්‍රෙන්චිගේ කඩුල මුවා කිරීමේ වරදට ධර්මසේන දීපු තීරණය ගැන ඔස්ට්‍රේලියාව රිවියු කළත් අන්තිමටුනේ තරගයේ දෙවෙනි පන්දුවාරේම ඔස්ට්‍රේලියාවට වෙනිසුරු විමසීමේ අවස්ථාව අහිමි කරගන්න. ඊට පස්සේ එංගලන්ත නිමේ ධර්මසේන ආරම්භක ප්‍රතිකරුණු ජොනි බ්‍යාස්ටෝට එරෙහිව දීපු තීරණය වැරදි කියලා හිතපු ජොනිත් ජේසන් රොයි රිවියු ගන්න තීරණය කළා. එතෙන්දී අපි දැකපු විදිහට රොයි තමයි කිව්වේ පායින්නෙන් පිටපත් වන පන්දුවක් රිවියු කරමු කියලා. හැබැයි ඒ අවස්ථාවේ එංගලන්තයටත් උනේ රිවියු අවස්ථාව අහිමි කරගන්න. ඔය විදිහට ධර්මසේනගේ තීරණ ගැන ක්‍රීඩකයෝ වැරදි නිගමන අරගෙන වැඩ වරද්ද ගනිද්දී ක්‍රීඩකයන්ගේ හැසිරීම දිහා බලලා තීරණයක් ගත්ත ධර්මසේනටත් අවසානයේ වැරදුනා. ලකුණු 85ක් අරගෙන හොඳින් ලකුණු අතර හිටපු ජේසන් රොයි පැට් කමින්ස්ගේ කෙටි පන්දුවකට එල්ල කළ පුල් පහරක් පිටි වදින්නේ නැතුව රැකගත් ඕස්ට්‍රේලියා කඩුල රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි උඩ පන්දුවක් රැකගත්තා කියලා ලොකු ඉල්ලීමක් කළා. ඒ අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ කඩුල රකින්නත් අනෙක් පන්දු රකින්නොත් ලොකු විශ්වාසයෙන් දැඩි ඉල්ලීමක් කරද්දී දැවියාමක් සටහන් නොකර හිටපු ධර්මසේන අවසන් මොහොතේ ක්‍රීඩකයා දැවියන ක්‍රීඩකයෙක් විදිහට තීරණය දුන්නා. සාමාන්‍යයෙන් ප්‍රබල ඉල්ලීමක් හැමයි තමන්ගේ තීරණය වෙනස් කරන්නේ නැති විනිසුරුවෙක් විදිහට ප්‍රසිද්ධ ධර්මසේන ක්‍රීඩකයන්ගේ ඉරියව් එක්ක මුලා වුණා කියලා තමයි අපි දැක්කේ. ඒ අවස්ථාවේ රොයි නොසන්සුන් විදිහට හැසිරුණු නිසා රොයිට තරගයේ මුදලින් 30% දඩයක් තනවිලා දඬුවම් ලකුණු දෙකකුත් මේ වෙද්දී ලැබිලා තියෙන්නේ. තරගයේ ප්‍රේක්ෂකයන්ගේ ශබ්දයක විනිසුරුවරයෙකුට තීරණයක් වර්ධනය එක ඒ තරම් පුදුම වෙන තරම් දෙයක් නෙවෙයි. පන්දුව පිටේ වැදලා උඩ පන්දුවක් විදිහට රැකගත්තා කියලා හොඳින්ම දැනගෙනත් පිටින් ඉවත් වෙන්නේ නැතුව ඉන්න ප්‍රතිකරුවෝ ඉන්න මහත්මා ක්‍රිකට්වල ප්‍රතිකරුවෙක්ගේ හරි පන්දු යවන්නෙකුගේ මුහුණේ ඉරියව් බලලා හරි තීරණයක් දෙන්න ගිය නිසා තමයි ධර්මසේන මුලා වෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.